අතුරු කිරියේදී කැරෝකේ වසන්ත ඉලක්ක කරගෙන එල්ල වුණ වෙඩි ප්‍රහාරයේ හමු වෙමිය ගිය වාසුළු විජේසූරිය ගැන දැන් රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ ඔහුගේ සුජීවාගේ දයාබර සැමියා වන නිසාම නොව ගම්පහ මහානාම හිමි ලෙස පැවිදි ජීවිතයක් ගත කරමින් ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ජනාදරයට පත්ව සිටියෙක් වූ බැවින් ගම්පහ මහානාම සාමීන් වහන්සේ වාසුළු විජේසූරිය ලෙස කේ සුජීවා නැමැති රටේ ජනප්‍රිය ගාන ශිල්පිනියක් සමග විවාහ වී සිටින බව රටම දැනගන්නේද මේ වෙඩි ප්‍රහාරය සමගින්. ඇයගේ පෙර විවාහක සැමියා වූ ජනප්‍රිය ගාන ශිල්පී අජිත් මුදුකුමාරන සමග පැවති දීගේ හමාරවීමෙන් අනතුරුව බොහෝ අය සිතුවේ කේ සුජීවා දැන් තනිකඩව ජීවත් වන බවයි. ඇයගේ සෙවනල්ල මෙන් පස්සේ වැඩි සිටින තරුණයකු සිටින බව කලාශේෂ්‍රී උදවිය පවා දැන සිටියත් ඒ මුතු කුමාරණගෙන් පසු ඇගේ සැමියා බවට පත් වූ ගම්පහ මහානාම නැමැති හිමිනම බව කෙසේකුත් දැන සිටියේ නැහැ. ඇය මේ දේවල් විවෘතව කතා කරන්නට ගොස් තිබුණේ නැහැ. හැම දෙයක්ම සීමා කර තිබුණේ පවුලේ කතා බහට පමණි. උපතින් හින්දු භක්තික දමිල කාන්තාවක් වූ කේ සුජීවා මෑත කාලයේදී වැඩි හරියක් දක්නට ලැබුණේ බෞද්ධ පරිසරයක් තුළයි. ඇය බණ දහමර නැඹුරු බවක් පෙනෙන්නට වූ අතර උපන්දිනේ පවා සමනන්නට ගිය විහාරස්ථානයටයි. ඒ වෙනස ඇයට ඇතිවන්නේ ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ඇසුර හේතුවෙන් විය හැකි. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ධර්මදර විනයදර හිමි නමකි. රුවන්වැල්ල ගෝණගල්දෙණිය බහරක කිතුල්ගහකන්ද දම්සක් විහාරස්ථානයේ උන්වහන්සේ වැඩ සිටියහ. උන්වහන්සේගේ දේශනාවන් රසවත්ය, ගැඹුරුය, කනට මිහිරිය. එනිසාම උන්වහන්සේට දෙස් විදෙස් ශ්‍රාවකයන් විශාල පිරිසකි. උන්වහන්සේ ධර්ම දේශනා සඳහා ලෝකයේ වටේම සැරි සැරුවකි. වසර 18ක් තිස්සේ ජනතාවගේ ධර්ම පිපාසය සංසිඳු වීමට කටයුතු කළ උන්වහන්සේ උපවිදි වන්නේ 2021 වසරේදීය. පැවිදි වීමත් ගිහියෙක් වීමත් ඕනෑම අයෙකුට එක හා සමානය. විනයගරුක ධර්මතරයයි සමාජයේ හිස්මුදුනින් පිළිගන්නා ඇතැම් ධර්ම දේශකයන්න් වහන්සේලා ගැන කියවෙන ඇතැම් කතාබස් ගැන විමසීමේදී ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ කතාවතට මුවා වී වැරදි වැඩ නොකර ගෞරවණීය ලෙස සිවුරු හැර දමා ගිහියෙක් ලෙස උන්වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමට මුලපිරීම ශාසනයේ යහපැවැත්ම වෙනුවෙන් සිදු කළා ඌ ලොකුම සේවයකි. කුමන හේතුවක් මත ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ කේසු ජීවාහ බැඳුනේය. එම බැඳීමේ මුල් අවස්ථාවේදීම උන්වහන්සේ සිවුරු හැර පියා ගිහි ජීවිතයට යන්නට තීරණය කළේය. ඒ ඇතැම් විට භික්ෂුවක් ලෙස ජීවත් වීමට වඩා ගිහි ජීවිතයේ සැප විඳීමට ඇති වූ ආශාවන් නිසා වන්නටද හැකිය. උන්වහන්සේ ගැන සටහනක් තබන සාගර සුමන හිමියන් පවසන්නේ ගම්පහ මහානාම හිමියන් බොහෝ අහිංසක චරිතයක් බවයි. ජනප්‍රිය ධර්ම දේශකයන්න් වහන්සේ නමක් වුවත් උන්වහන්සේගේ අහංකාරකමක් නැති නිහතමානී ස්වාමින් වහන්සේ නමක් බව උන්වහන්සේ සඳහන් කරති. උන්වහන්සේට ගම්පහ මහානාම හිමියන් මුලින්ම මුණගැසී ඇත්තේ ඩුබාහි පැවති පින්කමකට සහභාගී වී සිටියේදීය. සාගර සුමන හිමියන්ට අනුව ගම්පහ මහානාම ස්වාමින් වහන්සේගේ දේශනා ගාම්භීරය. එහෙත් උන්වහන්සේ කොයිතරම් ජනප්‍රිය චරිතයක් වුවත් ගාම්භීර ලෙස ධර්මයේ දේශනා කළත් කිතන පතන ආකාරයේ පොඩි දරුවකට වඩා අන්තය උන්වහන්සේ බොළඳය, අහිංසක සිතක් ඇත්තකි. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ සිවුරු හැරපියාගේ ජීවිතයේ සැපත සොයා යන්නට ඇත්තේ එම බොළඳකම නිසා විය හැකිය. උන්වහන්සේට සමාජ අවබෝධය එතරම් නොවූ බැවින් සසර කෙටි කර ගන්නවා වෙනුවට ගිහි ජීවිතයේ කම් සැප සොයා සසර දිගු කර ගැනීමට ගියා විය හැකිය. ගම්පහ මිරිසත්ත නිසලවිල සදාම් විහාරස්ථානයේ කිට්ටුව පාදක පදිංචිකරුවෙක් වන වාසුල් විජේසූරිය උපවිදි වී කේ සුජීවා සමග ගිහි ජීවිතය ගත කරන බව සමාජයේ හමුවේ රහසක්ව පැවතියත් භික්ෂු සමාජයේ උන්වහන්සේගේ සමීපතමයන් අතර නම් ඒ තිබී ඇත්තේ ප්‍රසිද්ධ රහසක් ලෙසිනි. නිසලවිල සදාම් විහාරස්ථානයේ විහාරාධිපති අබම් පොළඥාන තුසිට හිමියෝ සඳහන් කරන්නේ ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ලෙස වාසුල් විජේසූරිය ශාසනයට ඇතුළු වන්නේත් උපසම්පදාව ලබන්නේ තමන් සමග බවයි. පැවිදි ජීවිතයේ උන්වහන්සේ ඉතා යහපත් ලෙස ගත කළ බවද ඥාන සුසිත හිමියෝ සඳහන් කරති. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ අමරපුර නිකායේ කල්‍යාණ වංශ නිකායේ හිමි නමකි. රුවන්වැලේ උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානයේද එම නිකායට අයත් වූවකි. එම විහාරස්ථානයේ නායක හිමියන් ලෙස විහාරස්ථානයේ පවා සංවර්ධනය කර ඇති උන්වහන්සේ උපවිදි දිවියට එළදෙන විට එම විහාරස්ථානයේ සියලු වත්කම් පවා භාර දී ඇත්තේ වැදගත් ලෙසිනි. එක් ධර්ම දේශනාවක් සඳහා උන්වහන්සේ අයකර ඇති මුදල රුපියල් 20-30,000 එම මුදල් උන්වහන්සේ රැස් කරගෙන තිබී ඇත්තේ සිය පුද්ගලික මුදලක් ලෙසිනි. උන්වහන්සේ වාසුල් විජේසූරිය නමින් උපවිදි වී සිවුරු හැරපියා යන්නේ
වසර 18ක් තිස්සේ ධර්ම දේශනා පවත්වමින් රැස් කරගත් රුපියල් කෝටි ගණනක මුදලද සමග පරිහරණය කළ BMW මෝටර රථයද රැගෙනයි. ගිහි ජීවිතයේ පිවිස කේසු ජීවත් සමග විවාහ දිවියට පත්වන උන්වහන්සේ සමාජ හැමුවේ පෙනී සිටින්නේ ව්‍යාපාරිකයෙක් ලෙසින්. උන්වහන්සේගේ ව්‍යාපාර කුමක්දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය නොවුනත් 2021 වසරේදී උන්වහන්සේ උපවිදී වන විට කෝටි ගණනක තැන්පත් මුදල් මෙන්ම දේපොළවලද හිමිකරුවෙක් බව උන්වහන්සේගේ සමීපතමයෝ සඳහන් කරති. මේ දෙදෙනා අතර සම්බන්ධය ගොඩනැගී ඇතැයි පැවසෙන්නේ කොවිඩ් වසංගත සමයේදීය. අබන්පොළ ඥානතුසිත හිමි සඳහන් කරන ආකාරය අනුව කේසු ජීවා හින්දි තනුවකට අනුව මෑතක නිර්මාණය කළා වූ ගීතයේ පද රචකයා වන්නේද ගම්පහ මහානාම බවයි. වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ විසින් ගම්පහ මහානාම ගැන තබා ඇති සටහනක දැක්වෙන්නේ 2021 ඔහු උපවිදි ඌදා සිට අතුරුගිරියේදී අවාසනාවන්ත සිදුවීම දක්වාම ගත වුණ කාලේ ඔහු රහසෙන් සිටියේ හිතට එකගව තමන්ගත් තීරණය ගැන තමන්ටම තිබුණු පසුතැවීමක් කරන කොටගෙන විය හැකි බවය. පැවිදි වීමට පෙර පාසල් කාලයේ ගීත ගායනා තරගවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන දිනාගත් ඒ දුර්ලභ මිහිරි කටහඬ ප්‍රයෝජනයට ගෙන රහසේ නොසිට ගායකයෙක් විදිහට ඉදිරියට ආවා නම් අද ඔහු ලංකාවම දන්න ගායකයෙක් බව ස්ථීර වෙයි. වල්පොළ ගෞතම හිමියෝ සඳහන් කරයි. එවැනි හැකියාවක් තියාගෙනත් ගිහෙකු ලෙස ප්‍රසිද්ධ වීමට ඕමනාවක් නැති උනේ කවදා හෝ යලි පිරිසිදු පැවිදි දිවියට නැවත එන්නට තිබුණු හිතක් නිසාදැයි තර්කයක් උන්වහන්සේ මතු කරති. දැන් අපි කවුරුත් හරියටම කියන්න දන්නේ නැති නිසා කවදා හෝ ඔහු ස්වාගිය කාම ලෝකයෙන් මුදාගෙන යලිත් මහානාම වීමට ඉඩක් ලැබුණොත් කළ හැකි සෑම උපකාරයක්ව කිරීමට මට ඕමනාවක් තිබුණු නිසා මහානාම විදියටම රට දැනගන්නවාට කැමති වුණ මම මහානාම නයන ලෙසින් දැනුවත් වෙනමට ඔහුත් අකමැති නිසා මරණය සැලවුණ විට අපි නිහඬව සිටියා යැයි වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සඳහන් කරති. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේව අගය කළ යුතු වන්නේ හිතට එකගව තීරණයකට එළඹ ගිහෙකු ලෙස දිනා චීවරය දරා විවාහකයෙකු ලෙස කටයුතු නොකිරීම ගැනයි. ගිහියෙක් හැටියටත් භික්ෂුවක් හැටියටත් දේශකයන්න් වහන්සේ නමක් හැටියටත් ඔහු යහපත් පැවැත්මක් පිළිබිඹු කළද කර්මයේ විපාකයන්ගෙන් ගැලවෙන්නට ඉඩක් නොවිය. ගම්පහ මහානාම ලෙස ගරු බුහුමන් ලැබමින් සමාජයේ ඉහළින් වැජමෙමින් සිටීමට ඕනතරම් ඉඩ ප්‍රස්ථා තිබුණු ඔහුට අතුරුගිරියේ කඩකාඹරයක් තුළදී අහක යන වෙඩිල්ලකට හසු වී වාසුළු විජේසූරිය ලෙසින් මිය දෙන්නට සිදුවන්නේද කර්මයේ මිස වෙන කිසිවක් නිසා නොවන බව පැහැදිලිය. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.